हम कने फेस वाश क्लेंस क्रीम यूज कर ना बहुत होती स्किन प्रॉब्लम बहुत हैप्पी है स्किन एक कारण देखा एक हरी वाइद्य प्रतिकार अरगन नहीं हरी वाइद्य उपदेश अरगन नहीं स्किन इंप्रूव कर दवस दाने को प्रोडक्ट डस्ता मोन फेशियल करा කරන්නේ වැරදිද හැපි නෑ කියන එක. හරි අපි දැන් කතා කරමු මෝර්නින් ස්කින් කෙයාර් රුටින් එක ගැන. ඒ කියන්නේ උදේට ස්කින් එක ප්‍රිපෙයාර් කරගන්නේ කොහොමද කියන එක. So number 1 එක ෆේස් වොෂ් එකක් එහෙමත් නැත්නම් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. Very simple. Oily skin එකක් තියෙනවා නම් ෆේස් වොෂ් එකක් යූස් කරන්න පුළුවන්. Dry skin එකක් තියෙනවා නම් ක්ලෙන්ස් එකක් යූස් කරන්න පුළුවන්. මොකද ක්ලෙන්ස් එකේ හයිඩ්‍රේටින් ඉෆෙක්ට් එක ටිකක් වැඩි නිසා क्लेंसर्स पावचि करना है टोन पावचि करवा टोन के टाइटिंग स्किन के पी एच बैलेंस इंप्रूव है टोनर्स के मम वे मम ट्यूटोरियल करना गुडदेने अलते फैशन अलते प्रोडक्ट पावचि करना तम स्किन सुंदर दाने सामान टोनर्स ग्लाइकोलिक एसिड लैक्टिक एसिड सैरसिनिक एसिड हेमदा मैं पावचि करना සමහරක් කියනවා අලුත් මේ ප්‍රොඩක්ට් එක හරි ෆේමස් හැබැයි මේක පාවිච්චි කරලා පස්සේ පිම්පල්ස් එන්න ගත්තා ස්කින් එක ඩැමේජ් වුණා සෝ ඒක නිසා වෙනම ටියුටෝරියල් එකක් අපි ටෝනර්ස් ගැන කතා කරමු බට් ක්ලෙන්සර්ස් යූස් කරන අයට ටෝන එකක් ඊට පස්සේ යූස් කරන්න ඕනේ ඊළඟට අපි ස්කින් එක ප්‍රිපෙයාර් කරගන්න ක්ලෙන්සින් කියලා කියන්නේ ස්කින් වොෂින් කියලා කියන්නේ ඕනම ස්කින් කෙයාර් රුටින් එකක ෆස්ට් ස්ටෙප් එක ඊට පස්සේ අපි සීරම් එකක් පාවිච්චි කරන්න පුළුවන් ස්කින් එකට අත්‍යවශ්‍යම නැහැ නමුත් in a proper medical skin care morning routine serum එකක් පාවිච්චි කරන තරමට හොඳයි නමුත් serums වර්ග ගණනාවක් market එකේ තියෙනවා but you need to know high serum එක මොනවද කියලා තෝරගන්න ඕනේ මොකද පොඩ්ඩක් internet එකේ search කරලා බලන්න තමන් ගන්න product එකේ quality එක හොඳයි කොහේදද මේ product එක නිෂ්පාදනය කරන්නේ මේකේ medical research කරලා තියෙනවද මේ product එක ගැන අනිත් අයගේ reviews මොනවාද client reviews customer reviews so උදේට පාවිච්චි කරන්න පුළුවන් stabilized vitamin c serum ඒ කියන්නේ vitamin c සාමාන්‍යයෙන් අවුවට නිරාවරණය වුණාම හැම දාපේ තරගාලා oxidize වෙනවා එහෙනම් නැත්නම් ඒකේ වැදගත්කම ඒකේ ප්‍රයෝජනේ හැමද ලැබෙන්නේ නැහැ නමුත් medically නිෂ්පාදනය කරපු හොඳම vitamin c වර්ග serums හමේ රගන්න පුළුවන් මොකද ෆෙරුලික් ඇසිඩ් යූෂුවලි විටමින් සී තියෙන ප්‍රොඩක්ට් එකක හැම වෙලේම බලන්න ඕනේ ෆෙරුලික් ඇසිඩ් තියෙනවා කියන එක මොකද මේ දෙකේ සංයෝගයෙන් තමයි ඒක හැමද ගොඩක්ම වැදගත් වෙන්නේ ඉතින් සීරම්ස් කියන්නේ මෙන්න මේ වගේ බෝතල් වල එන ප්‍රොඩක්ට් එක මං කිව්ව උදේ වරුවට විටමින් සී සීරම් එකක් ෆෙරුලික් ඇසිඩ් තියෙන හොඳයි නැත්නම් ඔබනම් කී වියදම් කරත් ඒක බොරුවක් මොකද උදේ වරුවට විටමින් සී සීරම් එකක් හරියන්නේ නැහැ शारीर लार्जेस्ट ऑर्गन विशालतम इंद्रिय बल पान सो उदय वतुर बाजने
එහෙමත් නැත්නම් තුවායක් හිත තුවායක් හරි හිත ඇඳුමක් හරි තියෙනවා නම් ෆෑන් එකේ අත උදේ වෙනකොට ඒක වේලිලා තියෙනවා. ඉතින් අපේ හැමත වෙන දෙයක් වෙන්නේ නැහැ නේද? එහෙමද වෙන්නේ? ඉතින් අපි උදේ වොෂ් කරා, සීරම් එකක් ඇප්ලයි කරා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම හයිඩ්‍රේට් එකක් යූස් කරන්න ඕනේ. දැන් මෙතනදී ඔයිලි ස්කින් තියෙන අය හිතනවා මොයිස්චරයිසර් එකක් නැත්නම් හයිඩ්‍රේට් එකක් යූස් කරාම තෙල් ගතිය වැඩි වෙනවා කියන එක. ඇත්ත. නමුත් හරි මොයිස්චරයිසර් එකක් තෝරගත්තොත් මේ දේ වෙන්නේ නැහැ. ඔයිලි ස්කින් එකකට උනත් තම ඇතුලේ සීබම් තෙල් ශ්‍රාවය උනත් පිටතින් අපි හොඳ විටමින්ස් තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නේ අපට පෝෂණයක් දෙන යම් කිසි ආලේපනයක් පාවිච්චි කරන්න ඕනේ. ස්කින් බ්‍රයිට්ලින් හයිඩ්‍රේට් එකක් විදිහට කෝජික් ඇසිඩ් ඒ වගේම නියසිනමයිඩ් සිට්‍රික් ඇසිඩ් ඒ වගේ සේෆ් මෙඩිකල් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන හයිඩ්‍රේට් එකක්. ඒ කියන්නේ අපේ තෙතමනිය දෙන, හම් ප්‍රොටෙක්ට් කරන ප්‍රොඩක්ට් එකක්. ඔය බ්ලීච් තියෙන, මර්කරි තියෙන, හැමමත අහිතකර පොඩි ඩක්ටි පොඩි කුප්පි වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්, එහෙමත් නැත්නම් හැම වෙලේම ස්කින් එක කසන, ස්කින් එක පීල් වෙන ප්‍රොබ්ලමැටික් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට පුළුවන් ස්කින් එක නැවතත් රිපේර් වෙන අපි කියන බොටුකොල සෙන්ටලා ඇසියාට එක කියලා කියන්නේ අපි මේ බොටුකොල මේ රටේ තියෙන බොටුකොල ශාවේ හරිම හොඳයි ස්කින් එක රිපේර් කරන්න ඒත් එක්කම ග්ලිසරින් ඒ වගේ ස්කින් එක රිපේර් වෙන ලැක්ටික් ඇසිඩ් ස්කින් එකට හයිඩ්‍රේෂන් එකක් කියන හොඳ ප්‍රොඩක්ට් එකක් හයිඩ්‍රේට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලාස්ට් ස්ටෙප් ඔෆ් ද මෝර්නින් ස්කින් කෙයාර් රුටීන් හයිඩ්‍රේට් එක පාවිච්චි කරන පස්සේ සන්ස්ක්‍රීන් එකක් නැත්නම් සන්බ්ලොක් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ සන්ස්ක්‍රීන් එක ගෑවම ඔයිලිනස් එක වැඩි වෙනවා. ස්කින් එක කළු වෙනවා. එහෙමත් නැත්නම් බෝස් කෙනෙක්ගේ වගේ ස්කින් එකද අර අමුතුම සුදක් එනවා කියන එක. නමුත් ස්කින් කලේ අපි මේ දුඹුරු පාට හැමතෙම ගැලපෙන සන්ස්ක්‍රීන් වර්ග ගණනාවක් තියෙනවා. මම වෙනම සන්ස්ක්‍රීන් ගැන ටියුටෝරියල් එකක් කරන්නම්. මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක්. අපි තරුණ කාලේ ඒ ගැන හිතන්නේ නැති වෙනකොට තමයි ටිකක් 35 36 පහ වෙනකොට අර හෝමෝනල් චේන්ජස් එක්ක වැඩිපුර පිග්මන්ටේෂන් නැත්නම් කළු පාට ලකුණු මොන පැහැදිලිව පේන්න ගන්නෙ. මෙන්න මේ ප්‍රොඩක්ට් එක අපි ස්කින් කෙයාර් රුටින් එකට යූස් කරන්නේ නැති නිසා. සන්ස්ක්‍රීන් එක ගාලා ඊළඟට මේකප් පාවිච්චි කරන අයට මේකප් පාලිප කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ මෝර්නින් ස්කින් කෙයාර් රුටින් එක ගැන දැන් පැහැදිලි අදහසක් ඇති කියලා. ගැටලු තියෙනවා නම් යම් කිසි දෙයක් අහන්න අවශ්‍යයි නම් පල්හැ කමෙන්ට් කරන්න. එහෙමත් නැත්නම් අපිට පණිවිඩයක් එවන්න. ඉතින් ඉදිරියට ඉතාමත් වැදගත් ස්කින් කෙයාර් රුටින්ස් ගැන ස්කින් ප්‍රොඩක්ට්ස් වල ටියුටෝරියල්ස් මේ දිවල් මම ඔයගලන්ට කතා කරනවා. Don't forget to subscribe and switch on the notification button.